දැන් පුතේ ඒකකට ලියා ගත්තනේ. දැන් අපිට තියෙනවා ඔය ඒකක අතර සම්බන්ධතා. හරි සම්බන්ධතා ආශ්‍රිත ගැටලු හදන්න තියෙන්නේ. අනුමාත්‍රකාව ලියා ගන්න. මිලිමීටර සහ सेंटीमीटर अतर संबंध ताव सेंटीमीटर एक कट मिलीमीटर की याद तेरा दहाया कुत्ते गुड सेंटीमीटर एक कट मिलीमीटर दहाया एक और ना आप इधर बालान पुलांग आरवाला के आड़ी रूल है ने पुला गाता ना आड़ी रूल तीन आप उते ने तीनों ने मुलीम बिंदु की नीरा तीन आवा इधर पास से मैं वत कुड़ाई रे एक देख तूने අතර පහ කියන එක දිගට ගහලා ආයි 6 7 8 9 මේ 10 වෙනි ඉර තමයි සෙන්ටිමීටර 1 එන බිඳුව එතන 1 කොහොමද තියෙන ඔයාලා ගැට රූල් එතන මේ සෙන්ටිමීටර 1කට මෙන්න මේ කුඩා ඉරි කැලි 10ක් යන එතන මේ කුඩා ඉරි වලට තමයි අපි කියන්නේ මිලිමීටර කියලා හරි මේ චූටි ඉරි කැලි වලටයි මිලිමීටර කියලා අපි හඳුන්වන්නේ දැන් සෙන්ටිමීටර 1කට මිලිමීටර 10ක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඒක ලියා ගන්න පුතේ. ඒලා අපි කොටුවක් වගේ එහෙම දාගමු දෙයකට. මේ පාඩම මේ ප්‍රශ්න විදිහට කරමු අහන්න පුළුවන් එක එක විදිහ ප්‍රශ්න මම දෙන්නම් ඒ විදිහට අපි මේ පාඩම කරමු right මම ඒ ලොකු ප්‍රශ්නක් එක කියලා දාගමු එමලියා ගන්න පහත මිලිමීටර වලින් දක්වා ඇති පහත මිලිමීටර වලින් දක්වා ඇති දිග सेंटीमीटर वाली लिया ना तंदाकुआ ना मिलीमीटर वाली इंदा क्वाथी ना दीगा सेंटीमीटर वाली लिया
මම රෝම ඉලක්කම් එක අපි ගණන් දෙයක් විතර හදමු මුලින්ම අපි තුන් මෙහෙම මිලිමීටර පොඩි එකක් ගන්නම් මිලිමීටර 30යි මේකේ සෙන්ටිමීටර කීයක් තියෙනවා සෙන්ටිමීටර 3යි 3යි උදේක ඈ එක හදන්නේ මෙහෙමයි ඔව් මේ 30 කියන ඉලක්කම එකක් කියන්නේ පුතේ 10ක් නේද සෙන්ටිමීටරයකට නම් මිලිමීටර 10ක් තියෙනවා. ඒතර මේ 30ට 10ේ ගොඩවල් කීයක් එනවන්නේ? එහෙම නැත්නම් මේ 30 කියන ඉලක්කම 10ෙන් බෙදා 10ෙන් බෙදලා බලන්න කොච්චර එනවද කියනවා. ඒතර 10ෙන් බෙද පුළුවන් පුතේ ලේසි අපිට මෙන්න මේ පහළ බිඳුවට උඩ බිඳුව අයින් කරලා දාන්න. අපි කියනවා බිඳුවට බිඳුව කපලා දැම්ම. කපලා දැම්ම කියලා. ඒතර ඉතුරු වෙන්නේ 3 කියන ඉලක්කම විතරයි. මේ පහළ එක වැඩක් නැහැ. මේ බෙදීම 10 පුතේ හරි මෙහෙම ලියන්න. දැන් මෙහෙම පැටලෙනවා වගේ නම් මෙහෙම ලියන්නත් පුළුවන්. 30 බෙදීම 10. මේ දෙකම එකයි. හරිද? 30 බෙදීම මේ විදිහට ලියන එකයි. මම මේ කොළපාටින් ලියුවේ. මේ දෙකම එකම දේ තමයි කියවෙන්නේ. මෙහෙම ලියද්දි පුතේ අර බිඳුවට බිඳුව කපා ගන්න. එතකොට උත්තරය ඉතුරු වෙන්නේ සෙන්ටිමීටර 3යි කියන එක. හරි බිඳුවට බිඳුව අයින් කරා සෙන්ටිමීටර 3 තියෙනවා. ඒ වුණාද කරපු වැඩේ? ඔව් සර්. ඔව් සර්. පළවෙනි ගාන ලියාගමු එහෙනම්. Yes. තුන ලිව්වේ. තුන ලිව්වේ කියන්නේ පුතේ? බිඳුවට බිඳුව අඩු කරා ඊට පස්සේ කැපිලා ගියා. අඩු වෙලා නෙමෙයි පුතේ උනේ. අඩු නෙමේ බිඳුවට බිඳුව කපනවා. ඒ කියන්නේ පුතේ ඇත්තටම ඔය වෙන්නේ බෙදන එක. මේ බෙදන එකට කෙටි ක්‍රමයක් මේ කිව්වේ හරිද? බෙදන එකයි මේ කරේ. බිඳුවයි බිඳුවයි කපනවා කියන්නේ බෙදලා බෙදලා අයින් කරලා දැන්. දැන් උඩ තියෙන ඉලක්කම පුතේ 3 නේද? ඔව්. ඔව්. එතකොට යට තියෙන්නේ පුතේ? 1. 1. ආ හොඳ ප්‍රශ්නයක්. දැන් 3 යට 1. මොකද්ද මේකේ තේරුම? 3 කියන ඉලක්කම කීයෙන් බෙදන්නද පුතේ? 1ෙන් බෙදන්න. ආ. 1ෙන් බෙදුවා කියලා වැඩක් නැහනේ. නේ 1ෙන් බෙදුවා කියලා 3මනේ උත්තරේ නේ. 1ෙන් බෙදුවා කියලා වැඩක් නැහැ පුතේ. ඒකයි එකපාර 3 කියලා දැම්. ඒ යට 1 වැඩක් නැහැ. 1ෙන් බෙදනවා කියන එක. නේ 3 1ෙන් බෙදුවා කියලා වෙනසක් නැහැ. 3ම තමයි. හරිද? අර දැන් හයව දැන් ඔය කෙටි ක්‍රම පොඩ්ඩක් අපි පුරුදු වෙනවා ටික ටික දැන් ඕනේ හැව මම අඩු කරන්නද ගුණ කරන්නද ආ රයිට් මේකේ අර්ථය ඕනනම් මේක ලියා ගන්න මේ මෙහෙම ලියපු එකේ තේරුමත් 30 බෙදීම 10 කියන එකම තමයි හරි මේ දෙකම එකයි රයිට් මෙන්න රෝම ඉලක්කම් දෙක 270යි මිලිමීටර. ওই විදිහට හදලා බලන්න. සෙන්ටිමීටර කරා මේ විදිහට හදාන්න පුතේ. ඒතරොත් නිකම්ම උත්තරේ නේ. හිතන්න දෙයක් නැහැ. හරි සර්. ගුඩ්. හරි හරි සර් හරි හරි සර් තමයි 270 කියන එක බෙදනවා 10යි. ඒක 10ෙන් බෙදාද්දී අර බිඳුව අයින් වෙලා නේ කියන්නේ කැපෙනවා. ඇත්තට වෙන්නේ බෙදන එක. බිඳුවට බිඳුව කැපිලා කියනවා. ඒ කියන්නේ බෙදිලා කියනවා. හරි. ඒතර ඉතුරු වුණේ උඩ 27 පහළ 1. එකකින් වැඩක් නැහනේ. එහෙනම් උත්තරේ කීයද? 20. අපි ඔන්න කපල හැදුවේ නෑ. 27යි. 27යි කියලා උත්තරේ කියනවා නම් හරි කිව්වේ. 27යි. 27යි. මෙන්න 3 වෙනි එක.
මිලිමීටර 200ක් සර් දැන් හැම ගානකම මේ හදන ක්‍රමය ලියන්න ඕනේද? ලිව්වනම් හොඳයි නේද පුතේ? හදන ක්‍රමය ලියාගෙන යමු. හරි සර්. හා සර්. සර් ඉස්සල්ලා දෙක ලිවෙනයි ඊළඟක ඉන්න ලියන්න. හා පුතේ. හදන විදිහ ලිව්වහම මතක් කරගන්න දශම පාඩම. හරි සර් හරි සර් හරි සර් හරි සර් හරි බලමු පුතේ එහෙනම් එහෙනම් 38 බෙදන 10 දැන් පුතේ කපන්න බින්දු නැහැ ඉතර මතකදර දශම කියන පාඩමේ හරයට 1 බින්දුවක් තිබ්බොත් දශම ස්ථාන කීයක් තිබ්බද මතකද එහෙම එකක් බින්දු 1යි නම් දශම ස්ථාන කීයද दशमस्थान හරි තව එකක් දෙන්න හරි පෙරදි අය ඇති 75 mm ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් හරි සර් 75 බෙදීම 10
ඒ කියන්නේ පුතේ 1 දශම ස්ථානයක් තියෙනවා. ආ එහෙනම් ලියවෙන්න ඕනේ 7.5. ඒක උඩ තියෙන මේ ඉලක්කම් මේ සංඛ්‍යාව වලට දශම තියද තිබ්බම එන්නේ නැද්ද හැම එකකම මේ බිංදු තිබ්බේ වටද පුතේ නෑ සර් දැන් 38 හැම සෙන්ටිමීටර ගන්න කියන්නේ ඒකේ 3.8 වෙන්නේ මේකේ 7.5 නේ ඒ විදිහට ගන්න බැයිද එනවා මට ඔව් ඒ විදිහට මේකෙත් උත්තරේ කියන්නේ ඒ වගේ වෙන්නේ හරි සර් හරි හරි එහෙම හිතන්න එපා සර් මං කියන්නම් එපා කියන්න එපා ඉන්න එහෙම හිතන්න එපා පුතේ හදන විදිහට ගිහලා ඒක තමයි ඔයාලට අර ක්‍රමේ හුරු වෙන්න ඕන පුතේ මෙහෙමයි වෙන්නේ කියන එක හරි අර වෙන දෙයක් හුරු වෙන්න දෙපේ නේද අපි වෙන විදිහට දවක වාක්‍යන විදිහට හරි ඉතින් එහෙම තමයි එන්නේ නමුත් අපි හරි ක්‍රමයේ පුරුදු වෙන්න මෙහෙම තමයි වෙන්න ඕනේ කියන එකත් පුරුදු වෙන්න ඕන හරි එහෙම හිතන එක හොඳයි සර් ඔව් ඒ වට 7යි සෙන්ටිමීටර 7යි මිලිමීටර 5යි කියලා ලිව්වොත් වැරදිද? එතකොට පුතේ ප්‍රශ්නේ අනුව තමයි හරි වැරද්ද තීරණය වෙන්නේ. මම ඔයාලට ප්‍රශ්නේ දුන්නේ සෙන්ටිමීටර වලින් ලියන්නලා. එතකොට ඔයා අර විදිහට ලිව්වොත් වැරදි. හරිද? ප්‍රශ්නේ දෙනවා සෙන්ටිමීටර හා මිලිමීටර වලින් ලියන්න. අන්න එතකොට හරි. ප්‍රශ්නේ අනුව වැරදෙනවා. හා සර්. එනම් බලමු දෙ 125 වෙදීම 10යි. එනම් දශම ස්ථාන 1යි. එනම් කොහොමද ලියවෙන්න ඕනේ මේක? 1.25 උත්තර දෙකක් එනවා. 12.5 රයිට් බලමු දෙ. 1.25 දෙකයි පහ මෙන්න මේ උත්තර දෙක තමයි කියන්නේ හරි මම ඔයාලට කිව්වා 12යි හරය එහෙම නැත්නම් පහල ඉන්නේ පුතේ 1.9 නම් 10 නම් තියෙන්නේ දශම ස්ථාන 1යි තියෙන්නේ දැන් බලන්න පුතේ මෙතෙන්ට එද්දී මේකේ දශම ස්ථාන කීයක් තියෙනවද දශම තිතෙන් දකුණු පැත්තේනේ දශම ස්ථාන තියෙන්නේ පුතේ කීයක් කියවෙනවද දෙක දෙක ඒක හරියන්නේ නැහැ පුතේ වැරදි දශම ස්ථාන දෙක බෑ යට 10 නම් ඒ කියන්නේ 10ට බිංදු 1යි නම 10ට බිංදු 1 නේ තියෙන්නේ පහළ බිංදු 1යි එතකොට 1 දශම ස්ථානයයි තියෙන්නේ එහෙනම් හරි උත්තරේ මේ 12.5 තමයි නිවැරදි දශම ස්ථාන 1යි තියන්න අර 1.25 එන්නේ ළමයි මෙන්න මෙහෙම තිබ්බොත් අපි හිතමු 125 කියන එක දණ්ඩ තියෙනවා 100 න් හරි 100 න් බෙදන්න තියෙනවා දැන් බිංදු දෙකක් තියෙනවා එහෙමනම් දශමස් දෙකක් තියෙන්නේ 1.1යි නම් 1 දශමස්ථාන බිංදු 2යි නම් දශමස්ථාන 2යි එතකොට තමයි මේක ලියන්නේ 1.25 පහ. මේක තමයි අනේ ඒක වෙනස හඳුනා ගන්න දශම ස්ථාන 1යි දෙන්න ඕන කියන එක. තව එකක් දෙන්නම්. ඒක වරද්දපු නිසා. 7 වෙනි එක. 531 මිලිමීටර. අරවන්න බලන්න.
उत्तरे की අත්පුත අංක 45 දෙන්නක ෆෝන් එක ලියා පිටුට නම් දෙල වාතම තමයි මං හිත කම්පොන්න 45 දුවේ ෆෝන් 15යි 3 කියන අභ්‍යාසය තියෙනවා නේද ඔව් සර් ඒකේ ගන්න පුතේ පළවෙනි ගාන දැන් පළවෙනි ගානේ ප්‍රශ්නෙත් ලියලා කරන්න ඕනේ ඔව් ප්‍රශ්නෙ ලියලා කරන්න පුතේ නැත්නම් අර ඒකේ තේරුම දැනගන්න එපේ නැත්නම් උක වරද්දනවා ඒවල් හොයන්න පුළුවන් ප්‍රශ්නෙ ලියලා අනිවාර්යෙන් කරන්න ඔව් හදන විදිහත් එක්ක කෑ ගන්න එපා මොකද සර් කිව්වේ? හදන විදිහත් එක්ක හදන්න. සර් මොන ගානද? 15යි 3 අභ්‍යාසය. පළවෙනි ප්‍රශ්නේ විතරයි. හදන විදිහේ මේ අර පළවෙනි ගානේ දෙකක් තියෙනවානේ ඒ දෙකම ඕනිද නෑ පුතේ මේ පළවෙනි ගානේ දෙකක් තියෙනවා කිව්වේ හදන වි අර මේවා අර එකම එක අර බෙදෙන විදිය සර් අ බෙදෙන විදිය ඔව් බෙදෙන විදිය දාන්න ආ මේ අර ක්‍රම දෙකද නෑ නෑ එහෙම වුණ නෑ දෙකම එක ක්‍රමයකට බෙදාගෙන යන්න අපි අර හදන කලින් ගණන් හැදුවෙපදි ඒ විදියටම අදන් යන්න මේ විදියට බෙදීම 10 දැම්ම උත්තරේ ලිව්ව ඔව් සර් සර් ඒ කියන්නේ සර් මේ හදන විදියත් දාලා නේද කරන්න ඕනේ ඔව් හදන විදියත් එක්ක කරන්න හරි සර්
ඉවරයි සර්. හරි හොඳයි. ඇඩ් කරමු. හරි සර්. හරි සර්. හරි සර්. හොඳයි. බලමුද එහෙනම් පුතේ. ඉතින් නේද? අනේ සර් ටිකක් ඉන්න. ඉවරයි සර්. සර් මං ඉවරයි. හරි පුතේ ඉන්න. ඉවරයි සර්. බලමු නේද එහෙනම්. හරි දා ගන්න. බලන පළවෙනි එක මිලිමීටර 40. එහෙනම් උදේ 40 බෙදෙනවා 10ෙන්. ඒකට උත්තරය සෙන්ටිමීටර 4යි. දෙවෙනි එකට යමු. 240 බෙදෙනවා 4යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 24යි. හොඳයි. 4යි සෙන්ටිමීටර. රයිට්. සෙන්ටිමීටර 28යි. සෙන්ටිමීටර 7යි. සෙන්ටිමීටර 7යි. 10ව 10ෙන් බෙදුවා සෙන්ටිමීටර 7යි. සෙන්ටිමීටර 45යි. ඩයි 450 10ෙන් බෙදුවා ඒ කියන්නේ සෙන්ටිමීටර 45යි. 10යි සෙන්ටිමීටර. 10යි සෙන්ටිමීටර. 10යි සෙන්ටිමීටර 10යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ගැටලුවක් නෑ නේද? පුළුවන් නේද? ඔව් පුළුවන් සර්. ඔව් සර්. හරි. එහෙනම් ඒක අමතක කරන්න එපා. දැන් පුතේ ඊට එහා පිටුවේ ඒ කියන්නේ 46 පිටුවේ 5 වෙනි ගාන පස්වෙනි ගහන පහත මිලිමීටර වලින් දක්වා ඇති එක් එක් දිග සෙන්ටිමීටර කරන්න. බලන්න මීටර වලට හරවන්න. අපි කරා ඉගෙන ගත්තා. හ ඔව් මේ මේකත් එක්ක මේකත් ලියන්නද ආයි නැත්නම් ප්‍රශ්න ලියලා ලියන්නද? මේකට නම් ප්‍රශ්නේ ලිව්වේ නැති වුණාට කමක් නෑ පුතේ. දෙකම එකම ප්‍රශ්නේ යටතේමනේ නේ. ඉන්ටර්වල් දීලා තියෙන එක සෙන්ටිමීටර කරන්න. ඒ ප්‍රශ්නය මේකත් ලියන්න.
ඉවරයි සර්. හරි සර්. හොඳයි. ඉවරයි සර්. හරි සර්. බලමුද එහෙනම්. ඉවරයි බලමු සර්. දැන් පුතේ බලන්න 25 කියන එක පළවෙනි එක. 25 බෙදනවා 10ෙන්. එහෙනම් දශම ස්ථානයක් තියන්න ඕන නේද? කී දෙන්නේ? 2.5. 2.5. दशम 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 हरी बिंदु दशम සරට බිඳුව දාන්න. 1 දශම ස්ථානයයි නෙපුතේ මේ. 1 ඉලක්කමයි තියෙන්නේ. එතකොට දශම 3. ඒ කියන්නේ බිඳුව දශම 3. 12.3 සෙන්ටිමීටර් කියලායි. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි එන්නේ අපි ඔය කරපු ගණන්. හොඳයි. දැන් පුතේ අපි තව රටාවක් බලමු එහෙනම්. අපි දැන් ඔය කරේ මිලිමීටර වලින් දුන්නේවා සෙන්ටිමීටර වලට ආරෝපකයි කරේ. අයි මෙන්න ලොකු ප්‍රශ්න අංක දෙක කියලා දා ගන්න. මෙහෙම ලියගමු. පහත දක්වා ඇති දිග මිලිමීටර වලින් පහත දක්වා ඇති දිග මිලිමීටර වලින් දක්වා පහළ දක්වා ඇති දිග මිලිමීටර වලින් දා. නේ හරි සර්. මෙන්න පළවෙනි ප්‍රශ්නය. සෙන්ටිමීටර 5යි පුතේ. දැන් අපි දන්නවා සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිමීටර 10ක්. එහෙනම් සෙන්ටිමීටර 5ක් කියන්නේ मिलीमीटर වැඩිකරන එකත් එක්කම ලියන්න බලමු රෝම ඉලක්කම් දෙක दाहताई मीटर है बलान में कहाँ रवाना है ना हरी हरी
කියලා මම එන්නේ 17 10න් වැඩි කරද්දි 170 mm 170 නේද අගට බිඳුවක් දාන්න 17 කියලා එච්චරයි mm 170 අනේ 17 ලිව්වාකට බිඳුවක් දැන් තුන්වෙනි එක 28 cm අර උන් බලන්න गुण किरीम दहाय विषय दहाय गुण कर दशम देखा सेंटीमीटर ये दहायन गुणवेन्नो ना देख के नीलाकम दहायन गुणवेन मिलीमीटर